අනුරාධපුරයට වැටිය. වැඩම කළා. දැන් තමයි මගේ ටාගට් එක ආවේ ඒ ගානම තමයි කිලෝමීටර් 200 ගාන 300ක් වගේ 250 කරේ පොල්ගස්තු ඉඳන්. දැන් ඒ ගානම තමයි නාගදීපෙට. ඉතින් මම හිතුවා ඒ ගානයි. ඊට පස්සේ මම පොඩ්ඩක් ස්ටඩි කරා LTT ඒරියා එකේ මේ මූම් ඒ කියන්නේ අර ගියපු වාහන වලින් විස්තර ටෙරෙන් එක ගැන. සතියක් මම අනුරාධපුරයේ ගැන පොඩ්ඩක් ස්ටඩි කරා. ඒ සත්‍යක්‍රියාත් කරා. මේක සුදුසුද නැද්ද කොහොම කියලා. ඒතර සිග්නල් එකක් ආව සතියකින් පස්සේ. ඊට පස්සේ මම වැඩිය. කොහොම හරි ඔකේ ගොඩක් දේවල් තියෙන අන්තිම ගැමුණු රෙජිමන්ට් එකේ තමයි මොහම ඕමන්තේ හිටියේ වැඩි හිටියේ. ඊට අන්තිරම ඇවැද්දසා ගත්තා වවුනියාවේ. ඒ කියන්නේ අපවත් වෙන්න හරි ලෑස්ති වුණා. මොකද දැන් දන්නේ නැහැ LTT එකේ මොන සිටුේෂන් එකක්ද ඉස්සරහා. මම ඒ ගැන දැනන් හිටියේ ආන්ද්‍රෝ ගිලා අපවත් වෙලා කියනවා. ඒක ජපනිස් ආන්ද්‍ර කෙනෙක්. හැබැයි එහා කුන්ෆු හරි මොන හරි ගහගන්න කියලා එයා වෙඩි තිබ්බා. හැබැයි ඕව මන් දන්නේ නැහැ. එතකොට ගියන් පස්සේ තමයි ඒ වෙච්ච ඒවා දැනගන්න ලැබුණේ. කොහොම හරි වවුනියාවේ ඇවැද්දසා ගණ්ඩත් ස්වාමීන් කෙනෙක් හිටියා. කවුද මේ වතුර වීල පඬිත් ස්වාමීන් නමක්. ඒ ස්වාමීන් වහන්සේ මං ඇවැද්දසාගෙන කියන්නේ සීලය මෙව කරගෙන සුද්ධ කරන ලැස්තිල හිටියා. ඊට පස්සේ පයින් ඔහොම ඊතුරු ටික වැඩම කරා. ඉතින් පළවෙනිටම ගැමුණේ රෙජිමන්ට් එකෙන් මාව බැලුවා නවත්තන්න කීපතාවක්. මෙම ඉතින් අර හාඳුරුන්ට තියෙන ගරුත්වයයි මං කිව්වා කොන්ෆ්ලික් සිටුේෂන් එකක් ඉමීඩියට්ලි නැත්තම් මට මහත්ව වඩින්න පුළුවන්. මෙහෙම තමයි අපි වඩින ක්‍රමය සාමාන්‍ය. හැබැයි කොන්ෆ්ලික් සිටුේෂන් එකක් බෝඩර් එකේ කෙලින්ම තියෙනවා නම් ඒ අර නෝමෑන් ස්ලෑන්ඩ් මේකේ. ඒතර අපිට බුදුහාඳුරුත් කියලා තියෙනවා එහෙම යුද්ධේ පවතින තැන්වලට එහෙම අපි ඉන්වෝල්ව් යන්න අරකයි. ඉතින් වෙඩි තියෙන ඒවා නෑ. ඒක තියෙනවා මෙහෙම කට්ටි ඉන්නවා දෙපැත්තේ මාමී එකයි මේ අරින් එල්ටිටි. ඉතින් ඒකනම් මට මේ මොනවත් කියන්න බැරුව මම ඉතින් මේ වැඩිය වැඩම කළා. රෙඩ් ක්‍රොස් එකෙන් තමයි මුලටම හම්බ වුණේ. රෙඩ් ක්‍රොස් එකෙන් පස්සේ එක පිස්ටල් ඇත්තිලා මම හිතා ශංකර හරි කවවරි මට හොඳ දෛවයේ විසින් වෙලාවට හොඳ මහත්තෙක් හම්බුණා. ඉතින් එයා මට පාස් එක අදලා දීලා තව එතකොට ඒකට රුපියල් අද්ද දෙකක්ද ගෙවන්න ඕනේ. එතකොට මේ තේරෙන මම සල්ලි පරියන්නේ කරන්නේ නැහැ. එයා ඊට පස්සේ සල්ලි කරා. ඉතින් එයා බැලුවා දැන් කෑම කොහොමද ලැබෙන්නේ. එයා පුදුම විදියට හිතුවා මං ගැන. පස්සේ එයා පොලිසියට දැනුම් දෙන්නම් කිව්වා තනින් තන. ඔහොමම මේ ගුලංගෙන් කෑම ලැබෙන්න හරි. ඊට පස්සේ යම් ගොඩක් දේවල් වුණා. ඒක දිගයි කතාව. මම අර කතාවට එන්නම්. ඒගොල්ලන්ගේ බෝඩර් එකෙන් පව් කරගෙන 98 කිලෝමීටර් ඒ කාලේ. ඊට පස්සේ මොහමාලේ එළියට ඇවිල්ලා එදා පලේ ඉඳගෙන නාග දීපේට නාග විහාරයට මම එක දවසින් වැඩි එක කිලෝමීටර් 40ක් විතර. ඒක සෑහෙන මම වැඩි උදේ පටන් අරන් ඔහොමම රෑ වෙනකල් වැඩියා. ඒ වැඩලා ඒ විහාරේ මම වැඩ ඉඳලා එදා මේ මොකද්ද සංස්කෘත සම්දර්ශනයක් සම්දර්ශනයකට කොළඹින් ඇවිල්ලා මේ මොකක්ද එදා රනිල් මහත්තයා මොකක් හරි arrange කළා. මේ ඉතින් ළමයි ගොඩක් ඇවිල්ලත් හිටියා. ඉතින් මට කාමරයක් මේ දුන්නා. මේ කාමර ඔක්කොම occupied හැබැයි මේ ස්වාමීන් වහන්සේලා දීලා විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඉතින් දැනගත්තාම හම්දු ගාල්ලි ඉඳන් පයින් එහෙම ඒගොල්ලන් ගොඩක් හොඳට සැලකුවා මට. එතන තව දෙයක් තුනයි ඉතින් මේ සීලය සම්බන්ධව මම එක කියන්නම්. ඒ කාලේ මම සීලය ගැන විනය ගැන මට මේ තේරිච්ච විදියට උපරිම රකින්න බලනවා. ඒක තමයි මම ප්‍රාණය ගත්තේ ශක්තිය ගත්තේ. ඕන දෙයකට බයක් නැතුව යන්න මෙයා වුණේ. ඉතින් එතනදී අර එක වහලක් යට වෙන ගෑනු පිරිසේ මිනිනුන එක ශික්ෂාපදයක් තියෙනවා අපිට කැඩෙන විදියක්. හැබැයි වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහමාරි එදා මං හිතපු විදියට අර එතන අනිත් කාමරේ එහෙම ඉන්නකොට ඒක හොටෙල් එකක වෙන්න පුළුවන්. ඒ වගේනේ තියෙන්නේ. අර ඒක කැඩෙන විදියක් තියෙනවා. දැන් මම කිලෝමීටර් 40ක් වැඩම කළා මහත්තයෝ. මේ සාමාන්‍යයෙන් මම එහෙම කාමරයක් දුන්නා වහලා භාවනාව යෙදෙනවා ආයි රිලැක්ස් එනර්ජයිස් වෙන්න. ඒකෙන් තමයි එනර්ජි එක ගන්න. ඉතින් එහෙම ඉන්නකොට මට සද්ද ඇහෙනවා. දැන් මට ඒක ආයි මේක මාරු කරනවා කියන්නේ හරි මහන්සියක්. ඒක මැරෙනවා වගේ වැඩක්. ඔහොම ඇවිල්ලා. හැබැයි මං හිතනවා මගේ හිතට දැනගෙන මම ශික්ෂාපදේ කඩන්න අරකයි කියලා. මං කොහොම හරි නැගිටගෙන ඒ ඉන්න මහත්තයෙකුට ඒ අර උදව් වෙන මහත්තයෙකුට අඬ ගහලා කිව්වා මෙහෙම මේ කවුරුත් ඉන්නවා දෙහා කාමරවල කියලා. කිව්වා එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට මං කිව්වා එහෙනම් කියන්න අනිස් ස්වාමීන් වහන්සටත් මම අසුන්නේ. ඒගොල්ලන්ට මොනවද ඒගොල්ලන් මට උපරිම දුන්නනේ. මං කිව්වා මෙහෙම අපේ අර ක්‍රමයක් තියෙනවා මේ ආරණ්‍ය ස්වාමීන් වහන්සලාට මට
අර එළියේ එහා මේ බුදු මැදුරි පුළුවන් ද මේකක් මැට්‍රස් එකක් දාලා ඒ ස්වාමීන් වහන්සේට කියන්න එපා මෙහෙම සකස් කරලා දෙන්න කියලා. පස්සේ මම මේ මොනවාද එහෙම සකස් කළා. ඒගොල්ලන් ඊට පස්සේ ගියා බලන්න ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා අනේ ඒගොල්ලෝ ඔක්කොම හරි ගස්සනවා මැට්‍රස් එකක් දාලා මේවා කළා. පස්සේ මම එහෙම ගිහින් එතන වැඩ හිටියාම මට පුදුම හිතට එනවා නිකන් රෑ දැන් 9:10 වෙන්න සැතපෙනකොට මහන්සියලා ඇවිල්ලා බුදුහාඳුර ජීවමානයි වගේ අර පිළිරුව පෙවුන්නේ පිළිරුවක් වගේ. මොකද අර ශික්ෂාපදයේ රැකීමෙන් බුදුහාඳුනට කනෙක්ට් වෙන හැටි. දැන් ඕක පංචශීලෙම තමයි තේරෙක බුදුහාඳුනේ පැනුවේ Tamante බුදුහාඳුර ප්‍රාණවත් කියලා දැනෙන්න පටන් ගන්න ඒවා ප්‍රැක්ටිකලි කරනකොට. ඒක මට අද තේරුම් කරන්න බැහැ ඒක ලොකු හයියක් වුණා. ඊට පස්සේ අනිත් දවසේ මම භාවනාව කරන් රෙස් කරන් ඉන්නකොට මේ සද්ද වැඩි මෙහි. ඉතින් මම පොඩ්ඩක් පාළු තැනක් හොයාගෙන ගියා වැඩම කරලා. වැඩම කරන් යනකොට පරණ කොවිලක් තිබ්බා. ඔය නල්ලූර් කොවිල තියෙනවා. මේ තව මොකක්ද ඒක කෛලාසනාතන් කියලා ඒ කොවිලකුත් තියෙනවා. ඉතින් මම ඒක පාරණ පළු ප්‍රසිද්ධ තැනක් නේ. මම ඒක අස්සට ගිහිල්ලා ඉතින් මම භාවනා කරන ඉතින් පූසාරිත් හම්බුණා. ඒ පූසාරිත් එක යාර දින්ච පුදුම හිතන මම ඉතින් ඉන්දියාවෙ එහෙම ගිහිල්ලා ඔය ඒ තන්ත්‍ර ගැන එහෙම ඒ ලිංගයේ තේරුම ඒ ශිවලිංගයේ එහෙම ඒවා යාට යාට හැබැයි සංස්කෘත් ප්‍රොෆෙසර් කෙනෙක්. යා ඉංග්‍රීසි දන්නෙත් නැහැ හරියට සිංහල දන්නෙත් නැහැ. ඉතින් අපි කැඩිච්ච මේකකින් ඉංග්‍රීසින් අරින්මෙන් ඔය නියන් කතා කරා. මම භාවනාව යෙදුණා. හිතලා මට හොඳට භාවනාව වැඩුණා. ඒක පරවන කෝවිලක්. හරියට සමාධිගත වුණා. හරියට ප්‍රාණවත් වුණා. පස්සේ මං ගියා කාමේ කොහෙද මේ මොකද ඉති කියන්නේ කාම්බරේට ලැබිච්ච. එහෙදි ඊට පස්සේ දවල් කාලෙකදී මට කවදාකවත් නිින්දක් යන්නේ නැහැ මහනෙච්ච කාලෙදී. ඒ වෙලාවේ නිකන් හීනයක් දැක්කා. ඒ හීනේදී මට මේ අර පූසහරිව පේනවා. මොනවද එයා ගින්දර වගේ මොනවා පත්තු කරලා පූජාවක් හොය කරනවා. එයා මගේ නල ලලනවා මෙහෙම. මෙහෙම නල ලලනකොට මට ඇඟ දාලා යනවා වගේ යනවා. මම බයට වගේ ඒක ඉඩ දෙන්නේ නැතුව මෙහෙම මග අරින්න වගේ බලනවා. දැන් මේ හීනෙන්. ඊට පස්සේ මෙයා ප්‍රෙස් කරගෙන ඉන්නකොට මට නිකන් ඇඟ දාලා යනවා වගේ අමුතු නිකන් මුළු සර්වාංගේ. මම ඒ වෙනකොට එතකල් හිතුවේ වාහනයක වඩින්ඩායි පොල්ගස් දුවට. දැන් මේ අත්දැකීමෙන් පස්සේ මම පියාඹල යන්න පුළුවන් වගේ පොල්ගස් දුවට. මගේ මතේ වෙනස් වුණා පයින් යනවා කියලා ඒක ආවා ඔය එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ. හැබැයි මට හිතුණා මේ ඒක දැන් ඊටපස්සේ මට ඇහැරුණා. මම බැලුවා මේ පූසාරි මොන හරි බලයක්වත් තියනවද කියලා. මෙයා මොකක් හරි ඒ සුදුවට මම දැක්කේ කෙනා. පස්සේ මම ඇවිදගෙන ගියා. මමත් ගවේෂණය කරනෝනේ. ඒ අර හිටපු කෝවිලට මං ඇවිදගෙන ගියා. වැඩම කරන් ගියා. වැඩම කරන් ඇතුළු වුණාම ඒ මහත්යව දැක්ක ගමන් මට පේුණා එයා නෙමේ. ඒ සුද්දට ඇඳගෙන හිටියට ඒ මම දැකපු එක්කෙනා නෙමේ. ඉතින් මං ඒත් එයත් එක හම්බෙච්ච ඉඳන් නිකන් කතා කර කර ඉන්න ගමන් හිත හිත හිටියා. එයාගේ පස්සේ තිබ්බ පරණ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ ඒ තුන් මම හීනෙන් දැකපු කෙනා හිටියා. එතකොට මම මේ අරගෙන ඇහුවා කවුද කියලා. එයා කිව්වා මෙයාලු පරණ මේක හදපු එක්කෙනා. එයා කැඩිච්ච මේකෙන් කිව්වා මේ මෙයා එයා හරි පවිත්‍රයි, මෙයා හරි ගුණගරුකයි, එයා එම ඉඳලා තමයි මේක එයා නැති වුණේ. අපි එයාම කිව්වා we think he's a deity කියලා. ඒ කියන්නේ දෙවියෙක් කැටියට ඉපදිලා කියලා එහෙම. ඉතින් මට හිතුණා එයා දකින්න ඇති මේ හාමුදුරුව කෙනෙක් මේ පයින් වැඩම කරන් ආවා. ඉතින් මොන හරි ශක්තියක් දෙන්න ඕනේ කියලා ඔන්න කවස්තාවක්. තවතන කික්කඩුව පැත්තේ පන්සලක නැවතිලා ඉන්නකොට ওই අවුව රස්නේට තියෙන වෙලා මම ගියා මේ මොකද ඒක කියන්නේ ඒ පන්සලේ අවුව බහිනකල් ඉන්නේ. මට කාමරයක් දුන්නා. ඉතින් එතනදී මම මට උණ ගෙන් එන්න වගේ ගියා. ඒ අවුව තදින් තිබ්බයිද ඒ ස්වාමීන් වහන්සේට අසනීප වෙලා. පස්සේ මම සාමාන්‍යයෙන් කරන්නේ එහෙම මට කාමරයක් දුන්නාම වහගෙන මම මේ භාවනාව කියදෙනවා. ඒකෙන් තමයි එනර්ජි එකක් ගන්න. ඒ දෝෂයක් වෙනවනේ කිවත් වෙනවා එංගින්. එහෙම කරන්න යනකොට මට කෙනෙක් පේනවා වයසකට සුදු. මෙහෙම ඇලවිගෙන බලාගෙන ඉනවා. මම ජර්මන් ස්වාමීන් වහන්සේද කියලා හිතුණා. ඒ වගේ. හැබැයි ටිකක් මූණ කොටුයි. ජර්මන් ස්වාමීන් වහන්සේ වගේ රවුන්ඩ් නෑ. ඒක දිහා බලාගෙන ඉන්නකොට මට හිතට කූල්යක් එනවා. නිකන් සමාධියක් එනවා වගේ එනවා. ඉතින් මම එකටිය බලාගෙන හිටියා. අර හොඳටම සමාධිගත වගේ වුණා. ඒක නිකන් හීනකින් නෙමෙයි නිකන් ඇහැට හිතට පේනවා.
පස්සේ මං එදා මං හිතනවා මේ රෑත් මෙහි හැන්දෑවෙත් මෙහි ඉන්න ඕනේ කියලා මම හිටියා. මං බෝධින් වහන්සේ ගාවක සක්මන් කර කර ඉතින් ওই කාලෙම රෑක් ඉන්නවා එක තැනක ඊට පස්සේ ආයි එහෙම පයින් වඩිනවා. ඒ වගේ ඉතින් එතනදී මම ඉන්නකොට උදේ හීල් දානේ වළඳලා වඩින්න යනකොට මම නිකන් අර පරණ පෝට්‍රේට් අරමයේ බල බල ඉන්නකොට අර මම දැකපු මූණ දැක්කා මේ එක පින්තූරයක. ඉතින් මම බැලුවා දැන් ඒ ලොකු ස්වාමිවංශේ එයා හම්බුණා. මම කිව්වා මේ කවුද ස්වාමිවංශ කියලා. කිව්වා මේ ස්වාමිවංශේ ඉතර මේ තැන ප්‍රසිද්ධ වුණේ මේ ස්වාමිවංශකින් කියලා. දැන් මේ ස්වාමිවංශකේ ලොකු ස්වාමිවංශකෙත් පෙර හිටපු මේ ඒ ස්වාමිවංශේ ඒ කාලේ මයික් එහෙම නැහෙනි. මිනිස්සු ඔහම හිටියට ඈතටම ඇහෙනවලු. ඒක වයිබ්‍රේට් වෙන නිකන් ආම්ද්‍රංගේ ඇඟත් නිකන් රත්තරන් වගේ. එහෙම මොකක් හරි බලයක් ඒ ආම්ද්‍රංගේ තිබිලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එකින් එදා ඒ පළාතේ මෙයා වුණා. ඊට පස්සේ අපවත් වුණා. දැන්ටත් මේ බෝධින් වහන්සේට ඇවිල්ලා ඒ කට්ටිය පඳුරු බන්නවලු මේවා කරනවලු විශ්වාසයක් තියනවලු ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් මං හිතනවා උන්වහන්සේ මට එදා පිහිට වෙන්න ඇති කියලා.